සුබම සුබ දවසක්. මම මේ අද කතා කරන්න හිතුවෙත් අපේ බොහෝ වෙලාවට මේක ඇති වෙන්නේ අපි දන්නවා අවුරුදු 40-50 විතර වෙච්චාම අපි කියන වයස්ගත කට්ටිය තමයි හුඟක් වෙලාවට මේ තත්ත්ව ගැන කතා කරන්න වෙන්නේ. මොකද කොන් දෙකක්කුමයි කකුල කැක්කුමයි ඇවිදින්න බෑ නැගිටින්න බෑ කියලා අපිට බොහෝ කට්ටියක් කතා කරනවා. ඒකට හේතුව තමයි අපි කියන සන්ධිගත රෝග ආයුර්වේද දර්ශනය තුළ. බොහෝ වෙලාවට මේක ආම වාත වෙන්න පුළුවන්. මේ ඒ කියන්නේ ආම වාත කියලා කියන හුඟක් වෙලාවට ආතරයිටිස් වගේ තත්ත්ව අන්නේ වගේ තත්ත්වවලදී සන්ධි ආශ්‍රිතව ඇති වෙන අපහසුතා තමයි. සන්ධිවල ක්‍රියාකාරය එහෙම නැත්නම් චලනය කිරීමේ අපහසුතා තමයි මේකෙදි වෙන්නේ. අපි දන්නවා සන්ධියක් කියලා කියන්නේ අර අස්ති දෙකක් හෝ අස්ති කීපයක් එකහුව වෙලා හැදෙන ජොයින්ට් එකක් කියලා කියන්නේ අන්නේ වගේ එකක්. මේ සන්ධි වර්ග කීපයක් තියෙනවා. චල සහ අචල. ඒ කියන්නේ සමහර සන්ධි ක්‍රියා කරන්න බෑ. මූවමන්ට් නැහැ. හැබැයි බොහෝ සන්ධි ශරීරයේ තියෙන ඒවා ක්‍රියා කරන්න පුළුවන්. දැන් මම කියනකෝ අත නවන්න පුළුවන්. අත හොලවන්න පුළුවන්. අත කරකවන්න පුළුවන්. මේවා සන්ධිවල ක්‍රියාකාරීත්වය. මෙන්න මේ ක්‍රියාකාරීත්වය නැති වෙන අවස්ථාවක් තමයි හුඟක් වෙලාවට ඔය වේදනාව ඇති සන්ධි රෝග කියලා හුඟක් වෙලාවට අපි හඳුන්වන්නේ. සන්ධි දෙකක් අතර අපි කියනකෝ ප්‍රධාන මේ ධනහිස් සන්ධිය කියලා කියනකෝ ධනහිස් සන්ධියේ තියෙනවා සන්ධි දෙක අතර ස්මූත් අස්ති දෙකක් තියෙන හොඳ මුහුණුවක් දෙකක් තියෙන ඊට පස්සේ කාට්ලේජ පටක තියෙනවා සහ ඒක අතර සයිනෝලිපික් කියන ෆ්ලූයිඩ් එකක් වාගේ තියෙනවා. ඒතකොට මේක තමයි මෘදු ක්‍රියාකාරීත්වය. හරියට ඔයිලි ගතියක් වාගේ තියෙනවනේ. මෙන්න මේ ගතිය නැති වෙච්චාම තමයි ඔය සන්ධිවල හුඟක් වෙලාවට අපහසුතාව ඇති වෙනවා. ඊට අමතරව හුඟක් වෙලාවට ඇති වෙනවා සමහර ඉන්ෆෙක්ෂන්ස්. එහෙම නැත්නම් ආසාදන තත්ත්ව වැටිලා තැලිලා හෝ එහෙම නැත්නම් කැඩිලා හෝ එහෙම ආදී තත්ත්වවලදීත් ඇති වෙන්න පුළුවන්. හැබැයි අපි කතා කරනකොට මේ කතා කරන්නේ හුඟක් වෙලාවට වැටිලා තැලිලටත් වෙන්න පුළුවන්. හැබැයි වැඩිපුර ඉන්නේ අපේ ක්‍රියාකාරීත්වය. ඒක අපි කියනකොට අධික ව්‍යායාම සමහර පුද්ගලයෝ කියන්නේ ජිම් යනකොට ඒක ඌනවට වැඩිය කරනවා. ඒකේ සාමාන්‍යයෙන් ආයුර්වේද දර්ශනය කියනෝනේ මහා මහන්සිය වෙනකොට නවත්තන්න කියලා නෑ. අපේ මිනිස්සු සමහරලාට අධිකව ඒක ව්‍යායාම කරනවා. ඒ කියන්නේ ප්‍රතිඵල ඉක්මනට ගන්න සමහර දේවල් කරන්න යනවා. ඒකට අධික ශරීර ස්ථූලතාවය වර්තමානයේ නම් බොහෝ කට්ටියකට මේකෙන් හේතු ප්‍රධාන හේතුවක් ඒක. සමහරවිට හෝමෝන වල ක්‍රියාකාරීත්ව වෙනස් වීම බලපානත් පුළුවන්. ඒකට මම කිව්වා දැන් වැටිලා තැලිලා ඇක්සිඩන්ට් වෙලා ඒ වගේ තත්ත්ව. ඒකට ආතරයිටිස් වගේ තත්ත්ව එන්න පුළුවන්. එහෙම නැත්නම් අපි කියනකෝ රාත්‍රී නිදි මැරීම අධිකව කරන කට්ටියට ඒකට ආහාර රටාවේ උෂ්ණාතික ආහාර රටාවේ වැරදි. ඒකට ටින් මාළු කන එක එහෙම නැත්නම් ඉස්සෝ දැල්ල වගේ ಜಾති දීර්ඝකාලීන ආහාරයට ගැනීම සහ ඒ වගේ හේතු සාධකත් එක්ක වාතයේ තත්ත්ව වෙනස් වෙලා මේ තත්ත්ව ඇති වෙන්න පුළුවන්. මෙහිදි සමහර කට්ටිය අපිට හම් වෙලා තියෙනවා අස්ති දෙක ගෙවිනවා. ඒ කියන්නේ අස්ති දෙක බොහෝ වෙලාවට ලං වෙලා එහෙදික ඇවිදිනකොට එකට ගැටෙන තත්ත්ව. ඒ කියන්නේ ශරීරය අධික බරක් එක්ක මෙන්න වගේ තත්ත්වත් එක්ක බොහෝ වෙලාවට අස් ඒ කියන්නේ සන්ධියක ඉදිමුමක් ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ක්‍රියාකෛරීමේ දෝෂයක් ඇති වර්ණ වෙනස් වීමක් ඇති වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ තත්ත්වත් එක්ක ක්‍රියා කිරීමේ අපහසුතාවයක් ඇති කරනවා. මේක සන්ධි රෝග වලට අපිට සරලව ගන්න පුළුවන්. ඒතර මේකෙදි අපිට කළ හැකි බොහෝ දේවල් තියෙනවා. එකක් අපේ ශරීරයේ බලපාලනය කරන්න ඕන. ඒ වගේම හොඳ ආහාර රටාවක එළවලු වර්ග සහ ඒ වගේ ආහාර රටාව අපි හරියාකාරව පාලනය කරගෙන යන්න ඕන. ඒ වගේම අපිට පුළුවන් වෙන්න ඕනේ ව්‍යායාම කරන එක හරියාකාරව සිදු කරන්න. බොහෝ වෙලාවට ව්‍යායාම කියන එක උපදෙස් සහිතව කරනවා නම් තමයි ඉතාමත්ම හොඳ. අනවශ්‍ය ව්‍යායාම අපි කියන්නේ කො වෙන වෙන තැන්වල තියෙන සමහර පුජ්‍යලයන්ගේ තියෙන උපදේශයක් නැතුව අපි කියන්නේ භාවනා වගේ දේවල් උපදේශයක් නැතුව කරන්න බෑනේ. ආන්නේ වගේ මේ ව්‍යායාම තුඟක් වෙලාවට හරි උපදේශයක් ඇතුව ගන්න ඕනේ. ආහාර රටාව හරියට පාලනය කරන්න. නිින්ද හරියට අපි වෙලාවට ගන්න ඕනේ. එතකොට මේ ආකාරයට කරගෙන යනවා නම් බොහෝ වෙලාවට මේ සන්ධි රෝග ඇතිවීම අඩුයි. ඊගාවට අපි සන්ධි රෝග වලදී අපිට සරලව දැන් අපි කියනකෝ නියමාකාර ඖෂධ බොහෝ ප්‍රමාණයක් තියෙනවා. සමහරවිට අපි කියනකෝ ප්‍රතිකාර ගන්නත් මේ අකුපංච ප්‍රතිකාර ගන්න පුළුවන්. අග්නිකර්ම ගන්නත් පුළුවන්. ඒ කියන්නේ ස්ථානිකව පත්තු යොදන්න පුළුවන්. ඊගාවට අපිට කසාය වර්ග බොහෝ ප්‍රමාණයක් තියෙනවා. ඊගාවට ගුලි වර්ග කල්ක වර්ග එක දිගට අපිට බොහෝ ප්‍රමාණයක් යොදාගෙන මේක අඩු කර ගන්න පුළුවන්. හරි ආකාර ප්‍රතිකාර පද්ධති තුලින් ගියොත් සරලව අපිට මේකෙදී දැන් අපි කරන කොයි දිමිලා කැක්කුම තියෙනකොට වේදනාව තියෙනකොට අපිට මේකෙදී අපි සරල ප්‍රතිකාරයක් කියනවා. උඹස් මැටි අරගෙන ඒකට ඉඟුරුයි ඉඟුරුත් එක්ක මිශ්‍ර කරලා හොඳට ඒකට අපි දානවා අත්තන කොළ යුෂින් අඹරනවා. ඒක හොඳට අඹරලා අපි ඒකට ආපහු දානවා අපි පත්තු කරන කපුරු තියෙන කපුරු මිශ්‍ර කරලා හොඳට අඹරලා මද රස්නින් ඒ කියන්නේ රච්චනවා කියන තැටි එක වාගේ දාලා ආන්නික මද රස්නින්
කකුලි දාලා පත්තුවක් දැම්මොත් අපිට මේක සාමාන්‍යයෙන් සනීප කරගන්න පුළුවන්. මොකද මේ හුඹස් මැටි සහ අපිට මේ ටික බාහිර පරිසරය හරි ඉක්මනින් හොයාගන්න පහසුවෙන් කරගන්න පුළුවන් දෙයක්. මද රස්නෙන් කියන එක මතක තියාගන්න. ඉතාමත් අධික රස්නෙන් දැම්මොත් හමට හානි වෙන්න පුළුවන්. ඊගවට එඬරු දසමුල් සහ අපි මේ නිකවාග දේවල් එකට තම්බලා ඒක වාෂ්පයක් විදිහට අපිට කියන්නේ නාඩි ශේද කියලා කියන්නේ ඒ අදාළ ස්ථානෙට යොමු කරලා බොහෝ වෙලාවට නාඩි ශේද දිනපතා කරනවා නම් හුඟක් වෙලාවට මේ සන්ධි ශේතය අඩු කරගන්න පුළුවන් සහ වේදනාව. බොහොම ස්තුතියි.